අයිබෝවන් ලෝක අපපු පළමුුවන ෆුල්ටච් ස්මර්ට් ෆෝන් එක මොකක්ද කියලා ඇහුවොත් බනිවාරෙන් iPhone 2G දුරකථනය යැයි පිල්තුරු ලබාදෙයි. තාක්ෂණය ගැන ගොඩක් ඔයා දන්නවන. ඔබ LG ප්‍රාඩා දුරකථනය යැයි පිල්තුරු ලබාදෙයි. නමුත් ඒ දෙකම වැරදිය. අද කතා කරන්නේ ලොව පළමුුවන ෆුල්ටච් ස්මර්ට් ෆෝන් එක ගැනයි. මේ ගැන කතා කරන්න අපිට පොඩ්ඩක් අතීතයට යන්න වෙනවා. මේ කතා පටන්ගන්නේ 1971 තියඩෝ පැරස්කොස්ගෙන්. පරිගණකයක කළ හැකි දේවල් හා සාමාන්‍ය දුරකථනයකින් කළ හැකි දේවල් සහිත උපාංගයක් පැනීම පිළිබඳව ප්‍රථම වරට අදහස් දැක්වූයේ මෙතුමයි. දශකයකට අධික කාලයකින් පසුව මොටොරෝලා සමාගම විසින් 1984 ලොවම කළමමින් ලොව පළමුවෙනි ජංගම දුරකථනය එළි දැක්වූවා. එහි නම වූයේ ඩයිනටෙක් 8000X. ඒ ගඩොල් කැටයක්සේ තරමක් විශාල දුරකථනයක් වූවා. වරක් චාර්ජ් කිරීමෙන් පසුව පෑ භාගයක කාලයක් පමණයි ඒ පාවිච්චි කිරීමට හැකිවන්නේ. ඒ චාර්ජ් කිරීමට පෑ 10ක කාලයක් ගතවීමද ඉතා අවාසිදායක වූවා. මේ ස්මාර්ට් දුරකථනයක් නොවුනට අද ජංගම දුරකථන වලට බීජ පැලවුණේ මෙම දුරකථනය නිසයි. මේ ස්මාර්ට් දුරකථනයක් නොවීය. එසේනම් ජංගම දුරකථන වලට ස්මාර්ට් යන නම ඒමට පටන් ගත්තේ කවදා සිටද? අපි 1992 එමු. මේ කාලේ තමයි PDA නැත්නම් Personal Digital Assistance තරමක් ජනප්‍රිය වෙලා තිබුණේ. මේ වගේ දුරකථන පහසුකම් තිබුණේ නැහැ. ඇමරිකාවේ AT&T සමාගම විසින් ෆැක්ස් පහසුකම්, දුරකථන පහසුකම් හා වොයිස්මේල් පහසුකම් සහිත PDA වලට සමාන උපාංගයක් නිර්මාණය කර තිබුණා. මේට ඒගොල්ල පැවසුවේ පර්සනල් කමියුනිකේටර් යනුවෙනි. මේ තරමක් විශාල වුණාට 1992 මෙවැනි තාක්ෂණික උපාංගයක් ලෝකයාව පුදුමයට පත් කරන්න සමත් වුණා. 1992 IBM සමාගම විසින් සාපේක්ෂව කුඩා උපාංගයක් එළි දක්වනවා. ඒට PDA එකට සමාන ෆීචර්ස් සහ විශාල ටච් ස්ක්‍රීන් එකක් තිබුණා. 1994 මේ තවත් වර්ධනය කර සයිමන් පර්සනල් කමියුනිකේටර් යන නමින් මේ එළි දැක්වුවා. ඔබ හිතුවා හරි, මේ තමයි ලෝක ප්‍රථම ෆුල් ටච් ස්මාර්ට් ෆෝන් එක වෙන්නේ. මේට දුරකථන ඇමතුම් වලට අමතරව ෆැක්ස් පහසුකම්, ඊමේල් පහසුකම්, ඊට අමතරව දුරකථන අංක ගබඩා කිරීමේ ඇප් එකක්, කැලෙන්ඩර් එකක්, කැල්කියුලේටර් ඇප් එකක්, නෝට්පෑඩ් ඇප් එකක් වගේ ඇප්ස් ගොඩක් මේට තිබුණා. ඒ කොච්චර දියුණු උපකරණයක්ද කිව්වොත් ඒ පරිහරණය කරපු මිනිසුන්ටද මේ කුමක්ද කියා අදහාගත නොහැකි වනවා. මේට MB1 රැම් එකක් හා MB1 ධාරිතාවයක් තිබුණා. මෙහි ප්‍රසසරයකේ වේගය වූයේ මෙගාහර්ට්ස් 16ක් පමණයි. ඉතින් මේ ස්පෙක්ස් අනුව මේ ස්මාර්ට් ෆෝන් එක වැඩක් නැතුව ඇයි ඔබට හිතනවා ඇති. නමුත් සිතා බලන්න, මේක කොච්චර උසස්ද කිව්වොත් ෆුල් ටච් ස්මාර්ට් ෆෝන් එකක අවශ්‍යතාවය තේරුම් ගැනීමට අවුරුදු 13ක කාලයක් ගත වෙනවා. ඉතින් අවුරුදු 13කින් පසුව තමයි මේ මං කියපු LG ප්‍රාඩා හා iPhone 2G දුරකථන එළි දක්වන්නේ. ඉතින් අද වෙද්දී මේ ස්මාර්ට් ෆෝන් දුරකථන ගොඩක් දියුණු වෙලා තියෙනවා. ඉතින් මේවට බීජය පැලවුණේ 1992. ඉතින් යාළුවනේ, මෙවැනි වීඩියෝස් දිනපතා නැරඹීමට චැනල් එකට අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඕගලන්ට ජය වේවා.